මහිදන් ොකම ්‍රඩාවව මේ උද්ධමනය අඩුවෙලා තියවායි කියන එක. උදමනය අඩුවෙලා තියෙනවනම් මම හන්ඬැමතියි අපේ රටේ ජනතාව කොහමද එකවෙලලා කාල ජීවත්තෙන්න්නේෙ අද. ඒකතයි මංහිත උද්ධමනය අඩුුවීම මේ එක බරහස කියලා අපි කියන්ට ඕන. උදමනය අඩුනයි කියලං අපේ රටේ ජන්තාව එකවෙලා කාලෙඉන්න කියනත අපට පිළිගන්නඩ සිද්වෙලා තියන්නේ විශේෂ ජාතිපපුත්තුමමාගේ මාධදේක ගැත්. ගේ මතිිදන්නවා විශේෂෙන් මැති අමතුරුත් පහුගේ කාලත්තුමාතු ප්‍රකාශකරේ අද මේ රටේකිසිම ප්‍රශ්යක් නැති ගාන්ට. ඒ වගේ රට ර්ථක ඉතාමත් දින්නන දින්න හොඳ තත්තර පත්වෙනවා ඒගේ රටේ ජවන වියද මඩුවෙනවා. ඒවගේ මුද්දමනවේගේ අඩුවෙලාතියෙනවා රටේ ජනතාවගේ සියරුමු ප්‍රශ්න නිරාකරණමින් පවතිනව කියනක තමයි අද සමාජයට එත්තුගන්න උත්සාගන්න. නොම ම්‍ය අවස්ථති ජරාධිපත්තුමාටත් ඒවගේ මැති අමතුරුන්ටත් කියන්නට කැමති තමුන්න්නසෙලා මේ රටේ සැබෑඇතත්වේ. ගේ මේ රටේ ජනතාව විඳිට දුක් ඒ වගේ ජනතාවට තින ප්‍රශ්න ටික හොයලා බලන්නම් මංඟහිතන්නේ ඔය සීතකාමරොලිදල පුළුවන්කමක් ලබෙෙන්න.ඒය ගමට ගියානක් එම නැත්තම් නගරට කියානක් ගමේ පොළකට කියානම් ජනතාමුණ ගැුණන්න නතාවගේ සැබෑඇතත්ේ ගැන ජනතාවවිදඳන දු ගැන මංහිතන් හොඳ අවබෝධයක් ලබාගන්නඩ පුුවන්ක ලැබෙන කිරතව ම්‍යවස්ථති කියට කැමති. එඒසා අපි කියන් ඩෝනනික් ශේෂයම. අපවිටේ දැන්තියන ජීවනවිදම දිහා බලන්නකොට ඒගේ මුද්ධමන වේගගැන අපේ රටේ ජනාධිපත්තුමා ඒගේ මාධයක ෝසිං ප්‍රකාශ කන දෙවල් දිහා බලන්න කොට සැබෑ තත්තේම නැත්තැන් සබ ලක්කංගො තත්වේ ගන්න අපිට ලොකු ප්‍රේටිකාක් එම නැත්ත ලොකු සැක අත්තියෙනවා මම ව්‍යවස්ථයිද කියන්ටඕන අපි දන්නවා. අද මේ රටේ ජනතාවට මංගිතන්නේ ජීවන වද මහස නැලතියෙන්නේ ආණඩු මොනතරම් පුරුසරන් දෙදඩුව වුණත්. අපි දන්නවා අපේ ජටය ජනතාවට ලැබෙන ආදාෑම කිසිසේත්ම වැඩිවෙලාන්න මහිදන් ලොකම ප්‍රෝඩාාවතාව මේ උද්ධමනය අඩුවෙලා තියෙනවායි කියනෙ. උද්ධමන අඩුවෙලා තියෙනවනම් මම හටැමති අපි රටේ ජනතාව කොහමද එකවෙලක් කාල ජීවත්තෙන්න්නේ අද ඒකතයි මිත ද්මන අඩුීම එක බරහස කියලා අපි කියන්නට ඕන. උද්ධමන අඩුනයි කියන්නම් අපි රටේ ජනතාව එක වෙලා කාල ඉන්න කියනකතම අපට පිළිගන්නඩ සිද්ධවෙලා තියෙන්නේ. ඉදි අපිදන්න අදම මේ රටේ ජනතාව අප ආසසල බඩුමින නැගලතිී නවස්තාව ඒගේම ජනතාවට ජවත්තෙන්ට එදිනත ආදයම් ප්‍රමාණය වැඩවෙලාන. පිදන්න පහුගේ කාලෙ විශේෂම දහනම මේ වසර ගත්තාහම එදාතිමුණු වැට පරිමාව. ඒවගේ අපි දන්න කෘෂිකර්ම ශේෂත්‍රෙන් ැවිල ශේෂත්‍රයෙන් ලබපු ආදාෑම ඒවගේවෙද වි්‍යාපරෙන් ලබපු පාදාෑම මේ වෙනකොට ැන් අවරුත් දෙකක් ගතරලා තුනක් ගත්වෙලා ති නවස්ථාවේදදි වැඩිය මක් සිද්දවෙලා නෑ. නමුත් අපි එදා ත්ත ජීවන වියදම. එදාගත්ත බඩු මිල. එදාගත්ත දේවල් දිහා බල්ලකොට පාරිබුද්‍රවය මිලකණන් සංසාධනය කරන්නකොට අද මංගහිතන්නේ මිල අහස සර නැගල තියවා. ගනෙින් හරගුණකින් ඩ වෙලා තියවා. එහමන අපි කොහොමද කියන්නේ උද්දම අඩු වෙලා තියෙනවා කියලා ජනතාවට ප්‍රශ්න නෑ කියලා ජනතාව ජීවන යද සසස්වෙලා යනව කියලාක් කොහොමට කියන්න කියලකතමයි අපි ආඩ මේවත්තද ප්‍රශ්ට කරන්න. හි අපි දන්න ඒ ජීවද සේියද විතරක් නෙමේ. අපි දන්න ආදයම් පැත්තගත්තොත්හේම අපි දන්නවා අපේ රටේ ජනතාවට විශාල ව ආද ම ල ලකු ප්‍රශ්නයක් අතියනවා. උදහර නැහැට අපි දන්න රටේ වැඩමි පිරිසක්කන්න ුි ර ේතට ලලා. ිකර්ම සේතේ ගත්තොත්හම අපිමට අවරුද දෙකට තුළකට ඉතර ඉස්සල්ලා. අපේ රටේ ජනතාව ඒවගේ මේ කුෂිකර්ම සේත්‍රී ඒවගේ වැවිලි ේත්‍රී හිටපු නතාව ලබපු ආදාහන්ටික අද වෙනකොට ලබාගන්නට පුළුවන්කමක් ලැවිලත් නෑ. ඒමන අපිදන්න ඒ පැත්තිනුප ගත්තොත්තෙම රට ආපස්සට ගබංකලතිය අවස්ථාවක්. ඒගේ සුළ්‍යාර ගත්තොත් එහෙම ඒවත් අද කඩා වැටීමට ලක්වෙලාතියවා. ගේ මහා පරිමාණ කර්මාන්තශාලත් අද විශාල වශයෙන් පරිහන්ට එහෙමනත්තං ආපත්සල ගමන් කරන්නටයුතු කරලා තියෙනවා. ඉදි මේකට හේතුව තමයි ආණ්ඩුව විශේෂ වියදන් අධිකවීම ඒ විතරක්නම අපිදන්න විදුලි බිල වියදම සියයට හයිසයකින් විතර පෞ්ගේ කාලි වැඩිරන්න කටයුතු කරවා. ඉති මේ තත්වය තුළ තමයි අද මංහිතන්නේ මහා පරිමාණය කර්මාතශාලා විතරක්න මේ සළුප්‍රමාණය කර්මාන්තශාලා හිමියොත් අද ඉතාම අසන තත්ත්ට පත්වෙලා ඉන්වයි කෙනෙක මන් මේ අස්ථායිදිකහන්ටඕන. ඔබ අද අකිෙන අනික් ප්‍රස්් ටමයි විශේෂෙන් අපිදන්නවා අද මේරටේ ජනතාව ඩොලර් ඒම නැත්ත විදේශ විනිිමේ උපේල් ප්‍රදහනආදෑම් ර්ගයක් බඩ තිබුණන මේ රට ඇඟලුම් කර්මාං්ශාලාාව. අපිදන්නවා එදා රනසිංහ පේමදාස මැත්තුමාගේ මැදිහත්වීමෙන් එතුමාගේ නායකත්ත අටතිේ මේරට ඇගලම් ශේෂත්‍රයේ විශාල පිවිදීමට ලක්වෙන්නඩ කටයතුගෙනවා. ට පස අපිදන්න ක්‍රමාණකූල්ලව ඒ ඇඟලුම් සේෂත්‍ර අද වෙනකොට කඩා වැටිමට ලක්වෙලා තියන කියෙක කනගාටිකගුලක් ප්‍රකාශ කරන ටෝන. අද අපි පුවත් පත්දිහා බලන්නකොට. එවගේම අනිකු මාධ්‍යදයා බලන්නකොට අපි දකින්නේ. ඇම සතියමහෙමනත්තා සතිකර දේකරතරයක් විශාල ප්‍රමාණය මහා පරිමාණය ඇඟලුම් කර්මාන්ද චාලා වැහැනතත්වට පත්වෙලා තියනවා. ඉතින් මේකරත්මං හිත ආණ්ඩි ක්‍රාදාම තමයි මූලිකත්වෙලා තින ආ්ඩුව නිි වැඩ පිළිය ලක්නෑ රර්මාතකරවන් දිරිගැන්න වැඩ පිල්ලක් ක්‍රියත්ම ගුණේ නෑ ධහනකතමයි අරමං කලින් කිවගේ විදුලිබීල. මංහිතන්නේ මේ යෙදවම් මොල්ට එඒගේ වියදම අද මත නිෂ්පාදනය වියදම ඇගලුම් සේතේ ශාලෙ හලගේ ලා තිනවා. අබි උදාහනක ගත්වත්යෙන් ප්‍රධාන වචේ විදුලි බීල විදුලිල ංහිතන්නේ මහ පරිමාය ඇගලුම් කරර්මාංශාාවහට තරක්නෙේ සුලුපමාණය කර්මාද ශාලකටත් අද දරගට පුළුවන්කමක් ලැිලනෑ කියල මංම්‍යවස්ථායියක කිය අන්ටෝන. හිනි පැත්තෙන් ගත්තවොත් ේම අිදන්න ඇගලුම් කල්ර්මාත ශාලාවට ප්‍රහණය කරන්න විශේෂ අපිදන්න හැමදාම සේවකය විශාල කරන්න ප්‍රහණය කරන්න ෞද්දිලි බස්වත යොදවලා. ඒවගේ ප්‍රහණ වියදමාද අධික වෙලා තියෙනවා. ඒවාගේ අනිි පැත්තෙන් ගත්තුොත් හවිිදන්න ඇලුම් සේත්තින්න ලමයින්ට ඒවගේ වැඩකරන සේවකන්ට විශාල වශයෙන් ආර සඳල්ලොකූ ියදමක් අද ඇඟලුම්ගත්මාත ශේස්ත ඉන්න නිෂ්පාදකින්ට එහමලත් කර්මාතශාලා හිමියන්ට අද බෑ කරන්න සිද්ධවෙලා තියෙනවා. ඒ එකත් එක් ල්ලකොට කලාපේ අනිකුත් රටවල්ලක් විේෂ මැගලුම් සේෂයට සබන්ධලන්න අනිකුත් රටවල්දිහ බල්ලකොට අපි රටේ වියදම ඉතාමත් අික ලෙස ඉහළගීලතියවා. පිරිව ඉහළගීල තියෙනවා. එති එහම තියද්දි කොමදම අහන්නේ අපිට මේ කර්මාන්ත ශාලාවලට අපි ආරක්ශ්‍යා කරගන්නන්නේ. කර්මාන්සාලා ඉදිට ගෙනියන්නේ කොමදකිෙන ගැන ලොකු ගැලුව කද කරර්මංශාලා හිමියන් තියෙනවා ඉති අපිදන්නාතරමින් ආ්ඩු මොනතරම් පුරතාරන් දැඩුවත්. අපේ රටේ නිෂ්පාදනය වැඩිකරන කිය කතාකිරුවත්. ගේම කර්මාන්තශාල ඇඟලුම් කර්මාංශාලා විතරක්න මේේ නිෂ්ාද කර්මාංශාලා සියල්ලම. වැඩිදියුණුවය කරනයි කියල කතාකෙරට ආණඩුවට මංහිතන්න සැලස් පක් නෑ ආ්ඩෝට මංහිතනන්නේ පිළිබඳ ගිියන්නට වැඩ පිළිවෙලක් නෑකිලෙතමයි අපට කියල තියෙන්නේ ඉතින් අපි දන්නාතරමින් හමවත්තාදම මැති අමතුරුම් පපුරසාරන්දල නක තමයි. ගක්වෙලට අපි හ්ඩ දකින්නට තියෙනෙ කටින් විතරක් නම් රටේ සංවර්ධනය තියෙනවා නමු මහපොලේ අතාර්ථ ඒක නමේ කියනක තමයි මං අ්‍යවස්ථාද කියන්න ඕෝන. Thank you.